ओरा परीक्षा वहा रेकी प्रतिकार्य दैन बत्तर मूल नगरे दी ओबट सिदुकर गत हैकी दैन अमतन दुरकथन अंक बिंदुआई हताय एकाई हयाई देसिय विसी हतराई देसिय नवे हो बिंदुआई हताय एकाई एकाई अटसिय असु देकाई हाईसिय हटेक जपाने अमेरिका वैतुलु लव बहु रटवल भावित करन रेकी प्रतिकार क्रमय दैन श्रीलंका वेदी रेकी प्रतिकार क्रमय अध्याकीम लबा गन्न ओबटत अवश्यनम अमतन दुरकथन अंक बिंदुआई हताय एकाई हयाई देसिय विसी हतराई देसिय नवे ආයුබෝවන් සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම නිරෝගිමත් දවසක් වේවායි කියලාත් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මොකද ඉතින් මේ කාලය අපි ගෙවන කාලය මම හිතනවා මේ අවුරුදු දෙකක ඉතර කාලය තුල අපි සෑහෙන ජීවිතේ විවිධ ප්‍රශ්නත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න ජීවිතේ ජය ගන්න උත්සාහ කරන කාලයක අපි සෑවම ජීවත් වෙන්නේ අපේ ලෝක සෑවම ජීවත් වෙන්නේ ඒ නිසා ජීවිතේ සාර්ථක කරගන්න ජීවිතේ ගොඩනගා ගන්න ජීවිතේ තියෙනව තවත් කරදර බාධක ලෙඩ රෝග සියල්ල සමනය කරගන්න පුළුවන් ආකාරයට ඔබට බොහෝ කරුණු කාරණා කියා දෙන්න ඒ පිළිබඳ ප්‍රතිකාර ක්‍රම ඔබට නිවැරදි ප්‍රතිකාර ක්‍රම ඔබට හඳුන්වා දෙන්න ඒ ප්‍රතිකාර ක්‍රම කරන්නේ කොයි ආකාරයෙන්ද ඒ ප්‍රතිකාර ක්‍රම මගින් ඔබට මානසික සුවය ශාරීරික සුවය ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අද දවසෙත් අපි ඕරාව කේන්ද්‍රයේ සහ ඕරාව විශේෂ ශක්ති වැඩසටහන තුලින් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් මම හිතනවා ඔබට ගොඩක් වැදගත් වේවි ජීවිතේ සංසුන්ව මනසින් නිරෝගීමත් නිරවුල් මිනිසෙකු හැටියට සමාජයට මුහුණ දෙන්න ඉතින් प्रवीण ज्योतिवेदी राजमटे सामाजिक रेकी मास्टर विश्वशक्ति प्रतिकार उपदेशक प्रवीण मोहन वेदी के यु शरचंद्र महते ඉතින් මේ කරුණු කාරණාත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා අද දවසේ මේ පිළිබඳව කතා බහ කරන්න. හැබැයි ඉතින් මේ කතා බහ කරන්නට ඉස්සෙල්ලා මම ඔබට කියන්නම් බොහෝ කරුණු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ භාව කේන්ද්‍ර පරීක්ෂාව සමග සියලු ජ්‍යෙෂ්ඨ සේවා ඔන්ලයින් කේන්ද්‍ර පරීක්ෂාව මේ දවස්වල කරනවා. මොකද මේ දවස්වල තියෙනවා මේ සංචරණ සීමා මේ වගේ කටයුතු නිසා ගොඩක් වෙලාවට මේ කාරණා පහසු කරන්නට මම හිතන්නේ මේ केन्द्र परीक्षा ज्योति काटयुत ऑनलाइन क्रमेट पावत्ता मंगता पोड़ी सरचंद्र महत्व ट दुराधारो विदेश संबंध मे अवस्था मे पला सचार निशा एंड बरी आईट अभी सल सल तीन विशेष तमंग गेदर ये अवश्य मुदल बैंक टेपत कर लाट वाट्सअप हरी अभी विशेष सूम मैपे हरी हर हरी टेलीफोन हरी उबे केंद्र गेदर बलागंड इतामिंग लंग वगे बलागंड पासुकम सल सल तीन एक ऑनलाइन केंद्र परीक्षा दुराकांक संबंध करवाण एवगेम तमाइट अंतर्जालेट गियत फेसबुक संदेश फेसबुक पेज अन्नवाण एवगेम विश्वशक्ति यूट्यूब चैनल सर्च कलाट ए पिली बांधव दैन की आगन हेकिया वक्तना विशेषेम मे ओरा स्कैनिंग मगिन उबे शरीर ओराव परीक्षा किरीम गुडक्लावट मेक बुहो दुट मंगिता तमंगे शरीर पिली बांधव निवरदीव विद्यानुकूल दैनगा पुलवाण क्रम ඉතින් ඒ නිසා ඕරායි ස්කෑනින් පරීක්ෂාව මේ සියලු දේවලුත් ඔබට දැන කියා ගන්න පුළුවන් ඒ වගේම රේකි සහ ප්‍රාණික හීලින් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර හා සුව කිරීමේ විශ්ව ශක්ති රේකි දුරස්ත පාඨමාලාවක් තියෙනවා ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේවා ඉදිරියේදී પરම්පරාවක් හැටියට ඔබලා මේ පිළිබඳව ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ ඔබ විසින් මෙවැනි පාඨමාලාවක් දැන් හඳුන්වා දී තිබෙනවා නේ ඔව් පාඨමාලාවක් තියෙනවා ඊට අමතරව අපි රේකි ප්‍රාණික හීලින් සේවාව කරනවා මේ රේකි සහ ප්‍රාණික කියලා කියන්නේ විශ්ව ශක්තිය මගින් කරන ප්‍රතිකාරයක්. දැන් බෙහෙත් හේත් භාවිතා නොකර මේ අපි අපිට තියෙන විශ්වයේ තියෙන ශක්තිය භාවිතා කරලා ඔබට තියෙන සියලුම රෝග සුව කිරීමේ හැකියාව තියෙනවා. මේ මේ අලුත් දේවල් නෙමේ ලෝකේ හුඟක් ප්‍රචලිත දේවල් විශේෂයෙන්ම ජපානයේ ඇමරිකාවෙන් රටවල හුඟක් ප්‍රචලිතයි මේ විශ්ව ශක්ති ප්‍රතිකාර රේකි ප්‍රතිකාර වගේම මේවා ළඟ ඉඳලා වගේම දුර ඉඳලාත් කරන්න පුළුවන් දුරස්ත ප්‍රතිකාරක් තියෙනවා ඒ වගේම ඒ වගේ හුඟක් ලෙඩ ඒ කියන්නේ සුව කරන්න බැහැයි කියලා ප්‍රකාශ කරපු ලෙඩ පවා අපි සුවපත් කරලා තියෙනවා ඒක විශේෂයක් ඒ වගේම දැන් ඔබට මේක ඉගෙනවීම සඳහා අපිට බලයක් දීලා තියෙනවා ජාත්‍යන්තර රේකි මධ්‍යස්ථානයේ මගින් ඔබටත් රේකි මාස්ටර් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් රේකි ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා මේ පාඨමාලාව හැදෑරීමෙන් අපි අගෝස්තු මාසේ මුල සතියේ මේ පාඨමාලාව පටන් ගන්න ඔබටත් මේ මම වගේ රේකි ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙන්න හැකියාව ඒ තුලින් ලැබෙනවා
මං ඉතමත් වැදගත් ඔබට අනාගතයේ ඔබ තෝරා ගන්නා වූ දෙයක් පිළිබඳව ඔබට ඒ පිළිබඳ ඇල්මක් ආසාවක් තියෙනවා නම් ඒ මේ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරන්නට මේ පිළිබඳව හසල දැනුමක් ඇති සරච්චන්ද්‍ර මහත්මයාගේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන් දුරකථන ටිකක් ඔන්ලයින් තියෙන පාඨමාලා ඔන්ලයින් ක්‍රමයට ඒ සියල්ල මේ දිනවල අගෝස්තු මාසයේ ඉඳලා ආරම්භ කරනවා ඒ නිසා ඔබට දැන් ඉඳලා ඒ පිළිබඳව විස්තර දැන කියාගෙන ඒට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා ඊළඟට තමයි ගොඩක් වෙලාවට කෙනෙකුගේ මේ මානසිකව තියෙන ප්‍රශ්න මේ සියල්ල ගොඩක් වෙලාවට අපි දකිනවා මනස යටිහිත මේ සියල්ලත් එක්කම ගොඩක් දෙනෙක් බොහෝ ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා ඉනවා. ඉතින් විශේෂයෙන්ම මේ මෝහණය කිරීම මගින් කරන කායික මානසික සුව කිරීමත් මං හිතන්නේ මෙතුමන් අතින් සිද්ධ වෙනවා. මං හිතන්නේ ඒකත් සුවිශේෂී කාරණාවක් හැටියට අපි සඳහන් කරන්න ඕනේ. ඔව්. මෝහන ප්‍රතිකාරය කියලා කියන්නේ ඉතා වැදගත් ලෝක ප්‍රකට ප්‍රතිකාර ක්‍රමයක්. කෙනෙක්ව මෝහණය කරාට පස්සේ සුව කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ශරීරයේ තියෙන හීලින් පවර් එක වැඩි වෙන්නේ කෙනෙක් මෝහණය වුණාම. ඒ කියන්නේ මොලේ තියෙනවා ඇල්ෆා, බීටා, ටීටා, ඩෙල්ටා කියලා අවදි අවස්ථාවක් හතරක්. දැන් අපි සාමාන්‍යයෙන් මේ බීටා අවස්ථාවේ තමයි මේ අපි දෙන්න කතා කරන්නේ. හැමෝම ඉන්නේ අවස්ථාවේ. එතකොට අපි භාවනා කරනකොට ওই ටීටා වගේ අවස්ථාවට යනවා. පාඩම් කරනකොට ඇල්ෆා වගේ අවස්ථාවට යනවා. නමුත් ඩෙල්ටා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොලේ හොඳටම සැහැල්ලු වෙන අවස්ථාව. ඉතින් මේ මොලේ හොඳටම සැහැල්ලු කරලා තමයි ප්‍රතිකාර කිරීමට සුදුසුම දේ. මොකද මේ අපිට තියෙන සෑම රෝගයක්ම කායිකව වැළඳුනාට මේකට ප්‍රබල මානසික හේතුකුත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ශරීරයේ තියෙන කොන්දේ අමාරුව ගත්තොත් එහෙම. උගක් අයිට තියෙන අමාරුවක් කොන්දේ අමාරුව, කකුල් අමාරුව, ඒ වගේ දේවල් මේවා මේ කායිකව දැනුණාට මේවා දැනින්නේ ඇත්තම මනසට. මනසෙන් තමයි ඒක සම්පූර්ණයෙන්ම ඒ වේදනාව ඇති වෙන්නේ. එතකොට මේ මනෝ ප්‍රතිකාරීදි කරන්නේ මනස සැහැල්ලු කරලා මනසට කිසියම් පණිවිඩයක් දීලා ඒ පණිවිඩය මගින් ඒ රෝගය සුව කිරීම තමයි මේ මෝහන ප්‍රතිකාරය කියලා කියන්නේ. ඔව් මම හිතන්නේ ගොඩක් දෙනෙක් අද වෙනකොට මම හිතන්නේ මේ වයස් ભેදයකින් තොර ඔය කොන්දේ ඒ වාගේ ආශ්‍රිත රෝගාබාධ දෙඩි ලෙස සුළු වෙලාවකින් ඒ අමාරු සනීප කරන්න පුළුවන් බෙහෙතක් නැතුව මම හිතන්නේ අද අපි සාකච්ඡා කරන්න තියෙන කරුණු කාරණා ප්‍රථමයෙන් මම හිතන්නේ දුරගතන හැමතුමක් තියෙනවා ඒ නිසා අපි සම්බන්ධයෙන්ම ඔව් කතා කරන්න ඔබතුමා කොහෙන්ද කතා කරන්නේ වැල්ලවස්සෙන් හෙලෝ ඔව් ඔව් වැල්ලවස්සෙන් කතා කරන්නේ දීප්ති ඔව් කාගෙද කේන්දරේ බලා ගන්න තියෙන්නේ මගේ දුවගේ එක දුවගේ උපන්දිනය කියන්නකෝ 1997 අප්‍රේල් මාසේ 11 වෙනිදා 1997 අප්‍රේල් 11 මාසේ 11 වෙනිදා විලාව කියන්න උදේ රෑද කියලා හා 11 වෙනිදා උදේ 10යි 11ට 10යි 11ට කොයි දීපදුනේ කොළඹ කොළඹ දුව උසබලක් නේද උසබලක් නේ ඔව් මොකක්ද දැනගන්න ඕනේ रूप संपत्ति දෙදහස් විසි තුනට පෙර දෙදහස් විසි තුනේ අවුරුද්දට කලින් විවාහයක් සිද්ධ වීමේ ඉඩකඩ බොහෝ දුරට තියෙනවා මේකට ප්‍රේම සම්බන්ධකම්ක් හේතු වෙන්න පුළුවන් බොහෝ දුරට ඒක නිසා මේ දරුවට තියෙන ඒ සෙනසුරු ලක්ෂණේ දැකීම නරක නැහැ යෝගකාරක හැටියට ඒක නිසා ප්‍රතිකාරයක් කරගන්න කාකණී සහ පච්ච ගල් දෙකක් අල්ලපු මුද්දක් පළඳ ගන්න එතකොට මේ තත්ත්වය යහපත් කරගන්න පුළුවන් ඔව් මම හිතනවා ඔබට ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලැබුණා කියලා. ඒ වගේම තමයි මේක බලා ඉන්න කෙනෙකුට ඉන්නෝ නම් මෙතුමාව සම්බන්ධ කරගන්න දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඉඳලා හමු වෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් මම සඳහන් කරන්නම් විශේෂයෙන්ම ශාඛා තියෙනවා, කුරුණෑගල තියෙනවා, ඒ වගේම ගම්පහ තියෙනවා, ගාල්ල තියෙනවා. අපිට මේ දවස් තුන කෙනෙක් පොඩක් කියනවා. කුරුණෑගල ඉන්නේ සිකුරාදා දිනවල, ගම්පහ ඉන්නේ බදාදා දිනවල, ගාල්ල ඉන්නේ සඳුදා දිනවල. කලින් දවසක කතා කරලා, ඒ කියන්නේ මේ දවසට කලින් දවසේ දුරකථන මෙතුමත් දීලා ඔබ ඇපොයින්ට්මන්ට් එකක් එහෙම නැත්නම් කාලය වෙන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් හමු වෙන්න අමාරුයි. ඒක නැතුව ඇපොයින්ට්මන්ට් එකක් නැතුව ඉන්න බෑ. ඒ නිසා කරුණා කරලා කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන ඉන්න. විනත් පළාත්වල ඉන්න අයට ඔන්ලයින් කේන්දර පරීක්ෂා කිරීම පුළුවන්. ඔව් ඒ නිසා ප්‍රධාන කාර්යාලය තියෙන සඳස්සෝරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අංක 660 දෙවන සුබූති අතුරු මාවත සුබූතිපුර බත්තරමුල්ල මම ඔබට දුරකථන අංකයක් කියන්නම් ඔබට තිරේ දිස් වෙනවා මම හිතන්නේ පැහැදිලිව බලා ගන්න පුළුවන් නමුත් මම ඔබට පවසන්නම් 071 622 42 09 කියන දුරකථන අංකයක් ඔබට දැක බලා ගන්න පුළුවන් ඇති ඒ වගේම 071 188 26
හැට එක කියන දුරකථන අංකයත් ඔබට ඒ ආරහත් ඔබට දැනගන්න පුළුවන් ඒ නිසා අර ඔන්ලයින් ක්‍රමයට මේ දවස්වල විශේෂ ප්‍රතිකාර ක්‍රම අර 30න අංකේ අර දෙවෙනි අංකේ 1 ඉලක්කම අකට අඩුයි ඒක නිවැරදි ඒ නිසා ඒ පිළිබඳවත් ඔබට මතක් කරලා ඔබට විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රමයට මේ සියලු දේවල් මේ දවස්වල දැනගියාගෙන ලෝකේ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට ඔන්ලයින් හරහා ඔබේ කේන්දර පරීක්ෂාව කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අද දවසේ මාතෘකාවක් හැටියට ගත්තේ මේ දවස්වල පමණක් නොමේ ජීවිතයේ අපේ සංස්කෘතිය තුළ සරච්චන්ද්‍ර මහත්තයා මේ පෞල් කුඩුම්බය තුළ දරුවන්ට තියෙන ප්‍රමුඛත්වයන් දරුවෝ ගැන සමස්තය ඒ නිසා මේ දරුවන්ගේ අධ්‍යාපනය දරුවන්ගේ හැසිරීම රටාව දරුවන්ගේ ජීවන ගමන මේව ගැන හැම එක්කෙනෙක්ම දැන් කෝල කෙනෙක් ආවත් ඒක ඒ නිසා තමයි අද දවසෙත් ඔබතුමා මම හිතන්නේ කතා කරන්න ඕනේ කියලා කිව්වේ මේ දරුවන්ගේ අකීකරුවන් අකීකරුකම එහෙම නැත්නම් දරුවන් අකීකරුවන්නේ ඇයි සමහර හැට ගොඩක් තියෙන මානසික ප්‍රශ්නයක් නේ මේක ඔව් සාමාන්‍යයෙන් එක එක කාලෙට ලෝකේ එක එක දේවල් වෙනස් වෙනවා සාමාන්‍ය විදිහට වඩා ඒවාගේ මේ වකවානුවේ මේ යුගයේ වෙනස් වෙන දෙයක් තමයි මේ දරුවන් ගැන තියෙන තත්ත්වය. ඒකට හේතුව කුජ ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය. දැන් කුජ ග්‍රහයාගේ බලය මේ දවස්වල තියෙන්නේ සිංහ රාශිය. මේ දිනවල නමුත් සාමාන්‍යයෙන් ගත්තම මේ කාල සීමාව තුළම මේ කුජගේ අයහපත් හැසිරීමක් තියෙනවා. ඒක නිසා හුඟක් වෙලාවට මේ දරුවෝ අකීකරු වෙන්න මේ කුජගේ බලපෑම බලපෑම. ඒ නිසා සාමාන්‍යයෙන් ගත්තම කීකරු දරුවෝ පවා මේ දවස්වල ටිකක් අකීකරු මේ දවස්වල කියන්නේ මේ කාලේ අවුරුදු දැන් 10ක ඉතර කාල සීමාව ඇතුළත ගත්තොත් එහෙම ඉන්න දරුවෝ හුඟක් අකීකරු තත්ත්වයක වැඩ කරනවා මේ තත්ත්වේ මත. එතකොට මේක සාමාන්‍යයෙන් කේන්දරය දිහා බලපුවාම කුජ ග්‍රහය උච්ච වෙලා එහෙම ඉන්නවා නම් ඒ වගේම අසුභ ග්‍රහයක හැටියට බලවත් වෙලා ඉන්නවා නම් සතුරු වෙලා ඉන්නවා නම් මේ තත්ත්වේ දරුවන් කෙරෙහි වැඩියෙන් දකින්න පුළුවන්. ඉතින් දෙමව්පිය හුඟක් පීඩාවටපත් වෙනවා මේ දරුවන්ගේ අකීකරුකම ගැන විශේෂයෙන්ම දරුවෝ අකීකරු වෙනවා කියන්නේ දෙමව්පියන්ට ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒක නිසා දෙමව්පිය හුඟක් අසරණ තත්යකට පත් වෙනවා මේ දරුවන්ගේ අකීකරු තත්ත්වය හේතු කොටගෙන. ඒක නිසා මේකට ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තියෙනවා. ඒ තමයි දරුවාගේ කේන්දරේ පරීක්ෂා කරලා මේ කුජගේ තියෙන අසුභ තත්ත්වේ අඩු කරන්න වෙනත් ග්‍රහයකු බලවත් කිරීම තුළින් ඒක කේන්දරේ අනුව තීරණය කරන්න ඕනේ පොදුවේ කියයි කාරණයක් නෙමෙයි. එහෙම තත්ත්වයක් කරලා මේක සෑහෙන දුරකට මේ තත්ත්වය වෙනස් කරපුවා. දැන් අපි බොහෝ පිරිසකට එවැනි දේවල් කරලා තිනවා දරුවා අකීකරු අයට. ඒක ඉතාම සාර්ථකයි මේ මැනික් ප්‍රතිකාරය. මේ මැනික් වලින් කරන්නේ ග්‍රහයාගේ බලය අඩු කිරීම හෝ වැඩි කිරීම. ඒක නිසා මැනික් ප්‍රතිකාරය තුළින් එවැනි තත්ත්වයන් වල ඉන්න දරුවෝ ඉන්නෝ නම් ඒකට සහනයක් ගන්න පුළුවන්. ඔව් ඉතින් ඒ නිසා මේ ඔබට ගොඩක් වැදගත්. තමන්ගේ දරුවා තමන් හිතන පතන ආකාරයට හොඳ දරුවෙක් සමාජයට දායාද කරන්න පවුල් සංස්ථාව තුළ හොඳ දරුවෙක් තමන් අසල ගැවසෙනවා දකින්න. මම හිතන්නේ තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. අපි බලමු කතා කරලා කොහෙන්ද කතා කරන්නේ? හලෝ මේ මගේ පුතාගේ කේන්දරේ බලාගන්න. ඔව් පුතාගේ උපන්දිනේ කියන්නකෝ. 1988 අගෝස්තු 15 මේ කලුත්තර නාගරෝහලේ 3:30 ට පිළිවෙතින්. අගෝස්තු 15. ඔව් අගෝස්තු 15. හ්ම්. 1988 අගෝස්තු 15 අපිට 3:30. හවස. හවස 3:30 කලුත්තර නාගරෝහලේ. ඔව්. පුතා දනුලක් නේද? ඔව් පුතා දනුලක්. ඔව්. මොකද දැනගන්න ඕන පුතා ගැන? අනාගතේ ඉගෙන කොටස් දැනගන්න කොහොමද කියලා. මෙයාගේ සෙනසුරු ලක්නේ ඉන්නවා, දනු ලක්නේ. සෙනසුරු දනු ලක්න කාර්යයේ ලක්නේ ඉන්න එක නම් එච්චර හොඳ නැහැ. අනාගතේ එච්චරම සුබවාදී නැහැ. ඉගෙන ගත්ත දෙයිනුත් එච්චරම ලොකු ප්‍රයෝජනයක් අරගෙන නැහැ. නමුත් මෙයාට වාසනාවක් තියෙන කෙනෙක් ඒ වාසනාව උදා කරගන්න නම් හැබැයි පිට පළාතකට යන්න ඕන. එක්කෝ ගමෙන් පිට නැත්නම් රටෙන් පිට යන්න ඕන. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. හරිනේ. රටෙන
මංගිතන ඔබට ඉතමත් සනසලිදායක පිළිතුරක් ලැබුණා කියලා. ඒ නිසා මේක තමයි ඇත්තෙම පවුල් සංස්ථාවක මේ කේන්දරය ගැන දැන් මේ බලන්න මේ කේන්දරෙන් බොහොම පැහැදිලිව කියන්න පුළුවන් මේ දරුවට මෙහි ඉඩයට වැඩක් නැහැ. රට යන්න ඕනේ කියලා. මොකද මෙහි දැන් රාහුල් ලබලා තියෙනවා 2009 ඉඳලා. ඉතින් රාහුල් ලැබුවාම අනිවාර්යයෙන්ම ඒක මං කිව්වේ මෙහි ඉඩියොත් වැඩක් නැහැ. රට ගියොත් හොඳයි. මොකද මෙහි ලංකාව විදියට එච්චර ප්‍රයෝජන නැහැ. කේන්දරවල පැහැදිලිව තියෙනවා. ඔව් ඉතින් ඒ නිසා මං හිතනවා ඔබට විශේෂ වූ කරුණු කාරණා රාශියක් ඔබට කතා කරන්න හැකියාවක් තියෙනවා. තවත් අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි මන්ද විරාමයකට ගිහිල්ලා නැවතත් එනවා ඔබ සියලු දෙනාත් එක්ක නැවතත්.
ओरा පරීක්ෂාව හා රේකී ප්‍රතිකාරය දැන් බත්තරමුල්ල නගරයේදී ඔබට සිදු කරගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 0716 224 209 හෝ 0711 882 661. ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේකී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී. රේකී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 0716 224 209. මංගිතන මෙතුමාගේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අපිට බොහෝ දේවල් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට ඉස්සෙල්ලා මං හිතනවා ඔබට මේ යම්කිසි අවබෝධයක් ලබා ගන්න අපි මෙන්න මේ රූප රාමු පෙළ ඔබට ඉදිරිපත් කරනවා. එතකොට ඔබට මං හිතනවා තව දුරටත් කොයි ආකාරයෙන්ද මෙහි තියෙන අවු වැදගත්කම ඔබට නොදන්නා දේ ඔබට අවබෝධ කරගන්න මං හිතනවා මේ රූප රාමු පෙළ ඔබට ඉතාමත් වැදගත් වේවි කියලා. බලන්න මේ රූප රාමු පෙළ. අයිබුවන් මම සදස්සෝරා ආයතනයේ අධිපති ජ්‍යොතිර්වේදී කේ.යු. සරච්චන්ද්‍ර. ඈත අතීතයේ ජ්‍යොතිෂයේදී වේදාංගවලදී මිනිස් සිරුරෙන් චක්‍ර හතක් විහිදෙන බවත් මේ චක්‍ර තුලින් මිනිස් ශරීරය හරහා යම්කිසි කිරණ ශක්තියක් විහිදෙන බවත් අපේ පැරණි ඉරිසිවරු පණිවුරු පෙන්වා දුන්නා. නමුත් මේ අපිට භෞතිකව බැලීමේ හැකියාවක් තිබුණේ නැහැ. කිරිබියන් තාක්ෂණයේ හොයා ගැනීමත් සමගම ඕරා ඡායාරූපකරණය තුළින් මීට විසඳුමක් ලැබිලා තියෙනවා. මේ ඔබ දකින්නේ ඒ නවීන 3D ඕරා තාක්ෂණයයි. මේ 3D ඕරා තාක්ෂණය තුළින් ඔබගේ සිරුර විනිවිද දැකීමේ හැකියාව තියෙනවා. මේ තුළින් ඔබගේ ශරීරයෙන් විහිදෙන මේ කිරණ හත ඔබට වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ ශරීරයෙන් විහිදෙන කිරණ ශක්තිය කෙතරම් ප්‍රබලද දුර්වලද යන්න මේ තුළින් දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඔබගේ ශරීරයේ ඕරා ශක්තිය කොපමණ ප්‍රතිශතයක් ගන්නේදයි මේ තුලින් ඔබට දැකගැනීමේ හැකියාව තියෙනවා. මේ ස්කෑනරේට අත තැබූ සැනින් ඔබගේ මුළු ශරීරයම ස්කෑන් කර මේ පරිගණකය හරහා මේ තිරය තුලින් ඔබට ඒ සඳහා ඒගෙන දැකගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඊටම කෙටි කාලයක් තුල ඔබගේ ශරීරය ඔබට දැක ගන්න පුළුවන් මේ කිරණ විහිදෙන ආකාරය. ඕරා තාක්ෂණය තුලින් මේ කිරණ ඔබට දැනගත්තට පස්සේ ඔබට පුළුවන් ඒ කිරණ බැලන්ස් කිරීමට මෙන්න මේ වාගේ ක්‍රිස්ටල් කියන පාෂාණය අරගෙන මේ ක්‍රිස්ටල් පාෂාණය තුලින් ඔබට පුළුවන් ඒ ඕරායක බැලන්ස් කරන්න. මේ පුද්ගලයාගේ අතට මේ ක්‍රිස්ටල් එක දුන්න සැනින් ඔබට පේනවා අර මොනිටර් එකේ තියෙන කිරණය වෙනස් වෙන ආකාරය. ඒ වගේම ඔබගේ ඕරා චක්‍රයේ ඕරා බලය වැඩි කරගැනීමේ හැකියාව මේ ක්‍රිස්ටල් හෝ මැණික් වර්ග තුලින් පවතිනවා. මේක තුලින් ජ්‍යොතිෂයට විශාල මෙහෙයක් ඉටු කර ගන්න පුළුවන්. ජ්‍යොතිෂයට පමණක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාවට, හස්ත රේඛා ශාස්ත්‍රයට, වාස්තු විද්‍යාවට මේ ඕරා තාක්ෂණය මගින් ලැබෙන පිටුවහලයි මා. ඒ වගේම ඕනෑම කෙනෙකුට මේ ඕරා පරීක්ෂණයක් කරගෙන තමන්ගේ ශරීරයේ කොපමණ ශක්තියක් තියෙනවද කියලා තමන්ට දැක ගන්න පුළුවන්. එදා ඔබ මේ දැනගත්ත කේන්දරේ අද ඔබට මේ භෞතිකව දැක ගන්න පුළුවන්. මේ ජ්‍යොතිෂ විද්‍යාවට අලුත් පිටුවක්. ජ්‍යොතිෂය තුලින් ඔබ දැක්ක ඔබගේ ශරීරයේ පිළිබඳ මනසාත්මයේ ශරීරයේ ඔබට දැන් ඔබගේ ඇස් දෙකෙන් නවීන විද්‍යා තාක්ෂණය දැක ගන්න පුළුවන්. ඔබට මං හිතන්නේ තමත් හොඳ වැටහිමක් ගන්න පුළුවන් කමක් තියෙන ඇති මොකද මේ ඕරා පරීක්ෂාව මගින් කොයි ආකාරයෙන්ද ලෙඩ සුව කරගන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ දැන් අපි මේ ඊළඟට කතා කරන්න ඔබතුමා සූදානම් වෙලා ඉන්නවා මේ විශ්ව ශක්ති ප්‍රතිකාර වලින් ලෙඩ සුව කරගන්නේ කොහොමද කියන එක. ඇත්තට මොකක්ද මේ විශ්ව ශක්ති ප්‍රතිකාර? මේ ගැන මිනිස්සු අහලා තියෙනවා කියනවා දැකලා තියෙනවා. ලෝකේ නොයෙකුත් වෛද්‍ය ක්‍රම තියෙනවා. බටහිර ඇලපති වෛද්‍ය ක්‍රමය, එතකොට පෙරදිග ආයුර්වේද ක්‍රමය, ඊළඟට නොයෙකුත් නම්වලින් තියෙන වෛද්‍ය ක්‍රම. ඒ වෛද්‍ය ක්‍රම වලට අමතරව තියෙන අනුපූරක නැත්තම් කම්ප්ලිමෙන්ටරි තෙරපි එකක් තමයි මේ හීලින්, ප්‍රාණික හීලින්, රේකි හීලින්, එහෙම නැත්තම් විශ්ව ශක්ති ප්‍රතිකාර කියලා කියන්නේ. මේවට ඉංග්‍රීසියෙන් කියනවා කම්ප්ලිමෙන්ටරි තෙරපි කියලා.
එතකොට මේකෙන් කරන්නේ අර සාමාන්‍ය වෛද්‍ය ක්‍රමයකට වඩා වෙනස් විදිහේ ප්‍රතිකාරයක්. සාමාන්‍ය වෛද්‍ය ක්‍රමයක නම් ඒකට බොහෝ වෙලාවට උපකාරක ඖෂධ භාවිතා කරනවා. බෙහෙත් හේත් භාවිතා කරනවා. නමුත් විශ්ව ශක්ති ප්‍රතිකාරයේදී කිසිදු බෙහෙතක් භාවිතා කරන්නේ නැහැ. ඒක තමයි තියෙන විශේෂත්වය. මෙතෙන්දි කතා භාවිතා කරන්නේ විශ්වයේ තියෙන ශක්තිය. මොකද මේ විශ්වයේ තියෙන ශක්තියක් අපේ ජීවිතය ගෙන යන්න අවශ්‍යම විදිහට ස්වාභාවිකව හැදිච්ච ශක්තියක්. මේ ස්වාභාවික හැදිච්ච ශක්තිය තමයි අපි බොහෝ විදිහට භාවිතා කරන්නේ. මේ ශක්ති වර්ග හතරක් තියෙනවා. එකක් තමයි භූමි ශක්තිය. අනික සෝලා ශක්තිය නැත්නම් ග්‍රහ ශක්තිය. අනිත් එක තමයි වායු ශක්තිය. අනිත් එක තමයි කොස්මික් ශක්තිය. මෙන්න මේ ශක්ති හතර තමයි විශ්වය තුල තියෙන්නේ. එතකොට විශ්ව ශක්තියේදී මේ හතර තමයි අපි භාවිතා කරන්නේ. මේකෙදි විශ්ව ශක්ති ප්‍රතිකාරය එහෙම නැත්නම් රේකී සහ ප්‍රාණික කීලින් කරන කෙනා තමන්ගේ දෑතට මේ ශක්තිය ගන්නවා. මේ ශක්තිය ගැනීම විශ්ව ශක්ති ප්‍රතිකාර කරන කෙනා දන්නවා කොහොමද මේ ශක්තිය තමන් විතර නතු කරගන්නේ කියලා. මොකද අපි අවට තියෙන පරිසරයේ මේ ශක්තිය මෙහෙම තැන්පත් වෙලා තියෙන මේ අවට දැන් මෙතන උනත් තියෙනවා. ඒතර මේ අත් දෙක මෙහෙම කරනකොට ඔබට ඕන කෙනෙකුට තේරෙනවා මේ අත් දෙකට ඔබටත් කරලා බලන්න පුළුවන් මේ අත් දෙකට කිසියම් ඝර්ෂණයක් ස්පර්ශයක් දැනෙනවා. දැනෙනවද එහෙමක? පොඩි ඝර්ෂණයක් දැනෙනවා. ඒ කියන්නේ මේ අත් දෙක විශ්ව ශක්තියට ගන්නවා. එතකොට මේ විදිහට අත් දෙක මෙහෙම කරලා මෙහෙම කරපුවම මේ ශක්තිය ඒක හැමෝටම එන්නේ නැහැ මේ යම්සි බලයක් තියෙන කෙනාට. ඊට පස්සේ මේ ශක්තිය කෙනෙකුට යොමු කරන්න පුළුවන් මේ ආකාරයට. මේ යොමු කරපුවාම මේ එන ශක්තිය මෙතනින් ලබාගෙන මෙතනින් ලබා දෙනවා. ඒකට ශක්තිය ඇතුළු කරන මධ්‍යස්ථාන කීපයක් තියෙනවා ශරීරේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක්ගේ හිසරදයක් තියෙනවා කියලා. මේ හිසරදයක් තියෙනකොට මෙන්න මෙතන තියෙන මේ ආඥා චක්‍රය තමයි ඒකදී බලපාන්නේ. එතකොට ආඥා චක්‍රයට තමයි මේ ශක්තිය මේ විදිහට යොමු කරන්නේ. එතකොට මේ ශක්තිය ඇදලා ගැනීම හැකියාව ඒ කරන කෙනා ළඟ තියෙනවා නම් ඉතාල වැදගත් වෙනවා. ඉතින් මේක හැමෝටම කරන්න බෑ. නමුත් ඕනම කෙනෙකුට පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ස්වාභාවික දන්න දෙයක් තමයි ඔබට හදිසියේ වේදනාවක් දත් කැක්කුමක් එමවොත් ඔබගේ අත යනවා නිකම්ම මෙතෙන්ට. ඒ යන්නේ මේක ස්වාභාවිකව අපිව නිර්මාණය වෙලා තියෙනවා. මේ අතේ තියෙන පුදුමාකාර ගුණයක් කිසියම් වේදනාවක් තියෙන තැනකට අත ගෙනියනවා. එතකොට ඕනම වේදනාවක් තියෙන කෙනෙකුට මේ අත එතනින් තියෙන වේදනාව අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ මේ අතෙන් යන ශක්තිය. ඒ කියන්නේ අපේ ශරීරය හරහා ස්වාභාවිකව මේ නාලිකා තුලින් ගමන් කරන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි ඒ. එතකොට මේක හොඳට වැඩිපුර ප්‍රගුණ කරපු කෙනෙකුට මේක ඉතා හොඳින් කරන්න පුළුවන්. ඒක නිසා අපිට දැනට තියෙන ඔය දියවැඩියාව, ආතරයිටිස් ඒ වගේ රෝග පවා මේ විශ්ව ශක්ති ප්‍රතිකාර වලින් සුවපත් කිරීමට හැකියාව තියෙන වකුගඩු රෝග පවා. ඉතා දරුණු අසාධ්‍ය තත්ත්වයේ හිටපු රෝගීන් පවා මම සුවපත් කරලා තිනවා. මේ විශ්ව ශක්ති ප්‍රතිකාර වලින් ඕනම කෙනෙකුට අවශ්‍ය වාර්තා මංගව තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය තුල වීඩියෝ රාශියක් මම නිකුත් කරලා තිනවා විශ්ව ශක්ති YouTube නාලිකාවට ගියොත් ඔබට දකින්න පුළුවන්. මේ සුව වෙච්ච රෝගීන් විශේෂයෙන්ම වකුගඩු රෝගීන් වගේ සුව කරන්න බැහැයි කියලා ප්‍රතික්ෂේප වෙච්ච රෝගීන් පවා මම සුවපත් කරලා තියෙනවා විශ්ව ශක්තියෙන්. විශ්ව ශක්තියට තියෙනවා ස්වාභාවික හැකියාවක් ඕනෑම රෝගයක් සුව කිරීමට. ඔව් මම හිතනවා ඔබ පීඩා විඳින බොහෝ රෝගාබාධ වලින් ඔබට විශ්ව ශක්ති ප්‍රතිකාර මගින් සරච්චන්ද්‍ර මහතා හමු වීමට පැමිණ දිනයක් කාලයක් වෙන් කරගෙන ඔබට ඒ තියෙන කරදර බාධක ලෙඩ රෝග වලින් සුවය ලබා ගන්නට හැකියාවක් තියෙනවා. මම හිතන ගොඩක් වෙලාවක ඉඳලා දුරකථනයේ රැඳී ඉන්නවා කෙනෙක්. කතා කරන්න. ආ හෙලෝ. කියන්නේ. කියන්න කාගෙන්ද? ජනවාරියට. කියන්නයි පාර. 2000 ජනවාරියට. ජනවාරි 8. ඔව්. වෙලාව? වෙලාව 4:30 වෙලා විනාඩි 21ට. උදේ දවසද? අවස. පැහැදිලිව කියන්න උදේ දවස 4:22ට. 22ට. කොහෙද ඉපදුනේ? දඹුල්ලේ. කාගෙද මේ බලන්නේ? පුතාගෙන මිතුරුලක් නේද පුතා? ඔව්. මොකද්ද පුතාගෙන දරගන්න අවශ්‍ය? ඉදිරි අනාගතේ කොහොමද කියලා. උසමලක් නේද මිතුරුලක් නේද? මිතුරුලක් නේ. ආයෙ පාරක් කියන්න උපන්දිනේ? 2000 ජනවාරි 8. වෙලාව? 4:22ට හවස. පොඩි වැරදීමක් තියෙනවා ඔබගේ වෙලාවේ. ඔබගේ දරුවගේ 2000 අවුරුද්දේ නම් මේකේ පොඩි වැරද්දක් තියෙනවා. මොකද මේ කාලේ පැය භාගයක අධිකයක් තිබ්බා. පැය භාගයක් වැඩි කරලා තිබ්බා. මේ ඉස්පිරිතාලෙන් දීපු වෙලාවට? ඔව් මේ ඉස්පිරිතාලෙන් දුන්න වෙලාවට. හරි ඉස්පිරිතාලෙන් දුන්න වෙලාව නම් මේ වේගයේ තියෙන මිතුරු නෙමෙයි කුසබලක් නේ. හරි? මුතුර කියන එක වැරදි. හරි. මෙයාගේ දැනට ගත වෙන්නේ රාහුගේ මහදසාවක්. මේ රාහු ඉන්නේ සතුරු වෙලා මේ රාහු ඉන්න තැන අනුව මේ දරුවගේ ඉගෙනීමට යම් බාධකයක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේට.
තරමක් අසුභ තත්ත්වයක් තියෙන මේ දරුවට නාගර්ජුන කියන යන්ත්‍රය දාගන්න ඊට අමතරව කාකණි සහ පච්ච ගල් දෙකක් අල්ලපු මුද්දක් වාගේ දෙයක් පළඳගත්තොත් අනාගතේ සාර්ථක කරන්න පුළුවන් රාහුගේ දසාවේ ගමන් බිමන් අධික වෙනවා ඒ වගේ දේවල් වලට ලක්වීම ඉඩකඩ තියෙනවා නමුත් රාහු නිසි විදියට බලවත් කරගත්තොත් විදේශගත වීමට පවා හැකියාව තියෙනවා ඔබට මං හිතන්නේ දුරකථන අංක එහෙම සියල්ල දිස්සෙනවා තිරේ ඔබට ඒ පිළිබඳව කතා බහ කරලා දිනයක් කාලයක් වෙන් කරගෙන මෙතුමා හමු වී ඒ කරුණු කාරණා විශ්සිත කර ගන්නට පුළුවන් අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ මෝහන ප්‍රතිකාරය කෙනෙකුට වැදගත් වන්නේ ඇයි කියලා දැන් ඔබතුමාගේ විශේෂ වූ ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ මෝහන ප්‍රතිකාරය එතකොට මේක මොකක්ද කොහොමද කෙනෙකුට වැදගත් වෙන්නේ මේක හිප්නෝതെරපි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මෝහන ප්‍රතිකාරය මේ ලෝකේ තියෙන ඉතාමත් දියුණු මට්ටමේ මානසික ප්‍රතිකාර ක්‍රමයක් මේක හදලා තියෙන්නේ මනෝවෛද්‍යවරු කියන්නේ බටහිර මනෝවෛද්‍යවරු තමයි ආචාර්ය මිල්ටන් එරික්සන් වගේ ඉතාමත් ප්‍රකට මනෝවෛද්‍යවරු තමයි මේක හදලා තියෙන්නේ මේ ක්‍රමවේදය මේක කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා ඒ වගේම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැන දන්න හොගක් අය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ මේකේ ප්‍රබල දායකත්වයක් දක්වපු කෙනෙක් විද්‍යාඥයෙක්. ඉතින් ඒ මනෝ ප්‍රතිකාරයක් ඒක මොහොන ප්‍රතිකාරය කියලා කියන්නේ මේක හුඟක් අය හිතාගෙන මේ මනෝ මොහොන ප්‍රතිකාරය කියලා කියන්නේ පෙර ආත්මයට අරන් ගිහිලා ඒ විස්තර කියන එකක් කියලා. ඒක එකක් විතරයි. ඒ කියන්නේ මොහොනේ තියෙන එක අංගයක් විතරයි ඒක. එතකොට මේ සමහරු හිතනවා මේ පෙර ආත්මයට ගියාම ආපහු මෙහාට එන්න බැරි වෙයි, එහෙ නතර වෙයි, එහෙම වෙයි කියලා තියෙන. එහෙම වෙන්නේ නැහැ. මේකෙදි මනස සැහැල්ලු කරලා මනසේ අර ඇල්ෆා, බීටා, ඩෙල්ටා ඩෙල්ටා අවස්ථාවට අරගෙන තමයි ප්‍රගමණය කරවන්නේ ප්‍රගමණය කියන්නේ පිටිපස්සට යනවා නැත්නම් ඉස්සරහට යනවා එතකොට මේ දෙකම කරන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් පිටිපස්සට යන්න පුළුවන් එතකොට පෙර ආත්මයට යන්න පුළුවන් පහුගිය අතීතයට යන්න පුළුවන් දැන් අවුඟක් වෙලාවට අපි රෝගීන් සුවපත් කරද්දී අපි අහනවා මේ රෝගිය වැළඳිලා කොපමණ කල්ද යා කියන අවුරුදු 5 හරි අපි මෝහණය කරලා එයාව අවුරුදු 5කින් එහා පැත්තට අරයනවා එතකොට එයා මනසින් ඉන්නේ අර අවුරුදු 5කින් එහා පැත්තේ හිටපු තත්ති අන්න ඒ තත්ත්වයට යෑම පවා ඔහුගේ රෝගයේ සුව වීමට හේතුවක් වෙනවා ඒ යෑම පවා නමුත් අපි එතනින් නැතර වෙන්නේ නැහැ අපි එතෙන්ට ගිහිල්ලා ඒ අවුරුදු 5න් එහා පැත්තට ගිහිල්ලා ඌට අර අපි කරන ප්‍රාණික හීලින් රේකි හීලින් වගේ දේවල් කරලා ඔහුගේ රෝගය සුවපත් කරනවා ඒක නිසා මනෝ මොහන ප්‍රතිකාරය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා රෝගවලට කායික රෝගවලට වගේ මානසික රෝගවලට දැන් හුඟක් මානසික රෝගවලට මොහන ප්‍රතිකාරය ඉතා වැදගත් මොකද කෙලින්ම මනසට තමයි ඒක ප්‍රතිකාර කරන්නේ අනිත් එක අපිට තියෙන කායික රෝග පවා බහුතරයක්ම ශරීරයට සහ මනසට දෙකම සම්බන්ධයි එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මනසට නෙමෙයි ශරීරයට විතරයි ප්‍රතිකාර දෙන්නේ නමුත් මනසටයි ශරීරයටයි දෙකටම එකපාර ප්‍රතිකාර කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් මනෝ ප්‍රතිකාරයේ මෝහන ප්‍රතිකාරය ඉතා වැදගත් වෙනවා මේක මේ මම විතරක් කියන දෙයක් නෙමෙයි මං හදපු දෙයක්ුත් නෙමෙයි ඔබට පුළුවන් හිප්නෝതെරපි කියලා අන්තර්ජාලයට ගිහිලා ගහන්න ඔබගේ ඔය ළඟ තියෙන ෆෝන් එකෙම හිප්නෝ HYPNO හිප්නෝ තෙරපි කියලා ගහන්න එතකොට ඔබට දැනගන්න පුළුවන් මේක ලෝකේ කොච්චර ප්‍රචලිත වෙලා තියෙනවද භාවිතා වෙනවද කියලා ඇමරිකාව වගේ රටවල දියුණුවට කොච්චර පත් වෙලා තියෙනවද ඔබට බලන්න පුළුවන් හිප්නෝ සර්ජරි කියලා ගහලා ඇමරිකාවේ සල්ල කර්ම පවා කරනවා මෝහණයට පත් කරලා මොකද සල්ල කර්මයකදී පුද්ගලයාව නිර්වින්දනය නොකර මෝහණය නිර්වින්දනය කරලා ප්‍රතිකාර සත්කම් කරන්න පුළුවන් කිසිම මේවක් නැතුව එතකොට අර සත්කමත් ඉතාම සාර්ථක වෙනවා මෝහනේ ප්‍රතිකාරය තුල. ඔව් මම හිතන්නේ ඔබ ජීවිත කාලයක් තුල විඳින රෝග පීඩා වලින් මිදෙන්නට මම මේ මෝහන ප්‍රතිකාරය ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ සරච්චන්ද්‍ර KU සරච්චන්ද්‍ර මහතා කියන්නේ කේන්ද්‍ර පරීක්ෂාව පමනක් කරන කෙනෙක් නෙමෙයි කියනවා මෝහන ප්‍රතිකාරකම භාව කේන්ද්‍ර පරීක්ෂාව ඕරා ස්කෑනින් පරීක්ෂාව මේ සියලු දේවල් වලින්ම ප්‍රගුණ කරපු කෙනෙක් හැටියට ඔබේ තියෙනවා කේන්ද්‍ර පරීක්ෂාව පමනක් නෙමෙයි ලෙඩ රෝග සියල්ල සුව කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ දවස්වල මේ භාව කේන්ද්‍ර පරීක්ෂාව සමග සියලු ජෝතිෂ කටයුතු ඔන්ලයින් ක්‍රමයට මේ දිනවල ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඔබට ලෝකෙ කොහේ හිටියත් ඔන්ලයින් ක්‍රමයට මේ හරහා ඔබට මේ තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂාව කරගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබට ඒ ගැටලුවක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්ලයින් ක්‍රමයට මේ දවස්වල ඒ කාරණු කරනා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අර කිව්වාගේ මේ රේකි සහ ප්‍රාණික හීලින් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාරාසුව කිරීම මම හිතන්නේ දැන් කෙනෙකුට ප්‍රගුණ කරන්නට අවශ්‍ය නම් කෙනෙකුට ඒ පිළිබඳව හදාරන්නට අවශ්‍ය නම් මම හිතන්නේ ඒ පිළිබඳව පාඨමාලාවත් ඔන්ලයින් පාඨමාලාව
අගෝස්තු මාසයේ ඉඳලා ආරම්භ කරනවා. ඉතින් ඒ නිසා ඒකත් ඔබට මේ පිළිබඳව දැනුම ලබාගෙන ඒ පිළිබඳව හදාගන්න. සමහරවිට මේක දැන් ලංකාවේ කරන්නේ පළවෙනි වතාවට මම කරන්නේ. මේක පළවෙනි අවස්ථාව වගේම අවසාන අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද ආයෙ නොකරන්නත් පුළුවන් මම. මොකද මම මේ වගේ දේවල් දිගටම කරන්න මට කාලයක් නැහැ. ඒක නිසා මේ බොහෝ දෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා අපිටත් මේක ඉගෙන ගන්න ආසාවක් තියෙනවා කියලා. මේ ඉල්ලීම අනුව තමයි මේ අවස්ථාව ලබලා දෙන්නේ. ඉතින් සමහරවිට මේ අවස්ථාවෙන් මේක නතර වෙන්නත් පුළුවන්. विशेष मतकोरा प्रतिकार मध्यस्थान प्रधान कार्यालय अंक हईसी देवन सुभूति अतुमावत सुभूति बत्तर मुल्ल इवागे मतकति आगे उबट कुरुनेगल शाखावती गंपा शाखावती गाल शाखावती मतकर कुरुनेगल කුරුණෑගල සිකුරාද ගම්පහ බදාද ගාල්ලේ සවුදා සඳ ඔය අනිත් දවස්වල බතරමුල්ලේ බතරමුල්ලේ ප්‍රධාන කාර්යාලය තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් කාලය දිනය වෙන් කරගන්න 071 622 42 09 කියන දුරකථන අංකය තියෙනවා. 071 188 26 61 කියන දුරකථන අංකය තියෙනවා. මතක තියාගන්න ඔබට අන්තර්ජාලයට ගියත් ඔබට YouTube channel එක තියෙනවා විශ්ව ශක්ති සර්ච් කරලා බලන්න මෙතුමා ගැන මෙතුමාගේ බොහෝ වැඩසටහන් फेसबुक पेज प्रवीण जोश्रीवेदी राज्य सामाजिक रेकी मास्टर विश्व शक्ति प्रतिकार उपदेशक प्रवीण मोहन वेदी के यू शरचंद्र महात्म නව ගැටලු සෑම විටම निराකරණය කර ගන්න පුළුවන්. මම හිතන්නේ අද වෙනසටහන තුලත් මම හිතන්නේ යමක් කතා කළා. කෙටි කාලේ වුණත් මම හිතනවා අපි යමක් කළා කියලා නේ. එහෙමනම් ඉතින් අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ සතියේ මේ වෙලාවටම සජීවීව සම්බන්ධ වෙන්න. මම හිතන ඔබතුමාටත් ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් එහෙමනම් ඉතින් සරච්චන්ද්‍ර මහත්තයා ඔබට හමු වෙන්න පුළුවන් අර කිව්ව ආකාරයට ඔබේ තියෙන ආ සියලු රෝගාබාධ භව කේන්ද්‍රය ඕරා පරීක්ෂාව जीवित ඔරා පරීක්ෂාව හා රේකී ප්‍රතිකාරය දැන් බත්තරමුල්ල නගරයේදී ඔබට සිදු කර ගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 071 626 224 209 හෝ 071 182 662 661. ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේකී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී. රේකී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 071 626